අයිබවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත සැප්තැම්බරයේ සිට විශ්‍රාමිකීන්ටත් සුබ ආරංචියක් මැද පෙරදිග අර්බුදයට මුහුණ දෙන්න අපි සූදානම් ඇමති අලි සබ්‍රි කියයි පාසල් ප්‍රධාන ශාලාවෙන් මතු වූ මිනිරන් පතලට දෙමාපිය විරෝධය මහනුවර ඇසල පෙරහැරට අලි ඇතුන් හිඟවන හැඩ දියවඩන නිලමේ නිලංග දෑල කියයි දැන් අවධානය දේශීය පුවත් වෙත මැද පෙරදිග අර්බුදයක් ඇති වූහොත් ශ්‍රී ලංකාවට නැවතත් ඩොලර් අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකි බව අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා එවැනි තත්ත්වයක් තුළ ඉන්ධන හා ගෑස් හිඟයක්ද ඇතිවිය හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කෙසේ වෙතත් මැද පෙරදිග යුදමේ තත්ත්වයේ දුරදිග ගියහොත් ඊට මුහුණ දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව අමාත්‍ය අලි සබ්‍රි පවසනවා අපි දකිනවා ඉරානයේ මේ වෙනකොට මතුවලා තියෙන තත්ත්වයන් එක්ක ගැටුම්තාවරි තත්ත්වයකට ඉඟිපල වෙමින් පවතිනවා. ඒත් මේ තත්ත්වය බොහොම බරපතල තත්ත්වයකට ගියොත් අපිට මේ ශ්‍රමිකයෝ නැවත ලංකාවට ගෙන්න ගන්න සිද්ධ වෙයිද? අපි බලාපොරොත්තු වෙනවා මේක පාලනයෙන් තොර තැනකට යන්න එපා කියලා. මේක අපිට දරා ගන්න බැරි වෙයි ලංකාව වගේ රටකට. ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ඊයේ කිසිම දෙයක් අපිට වාසනාවට පැත්තකට දීලා උඩ බලාගෙන ඉන්න බෑ. සූදානම් ශරීරයෙන් ඉන්නට ඕන කියන එක. ඉන්ද තමයි එතුමා කමිටු දෙකක් පත් කරේ. ආරක්ෂාව පිළිබඳව කමිටුවක් උනේ ආරක්ෂාව සම්බන්ධයෙන් කියලා කියන්නේ ලංකාවට එන ටුවරිස්ට්ලා හා ලංකාවේ තියෙන ආරක්ෂාවත් ශ්‍රී ලාංකික පිටරටින් ඉන්න අයත් කොහොමද කියන එක. ඒ සඳහා මමත් ටිරාන අලස් අමතුමත් මනුෂ නානායකාරය අමතුමත් සාගල් ලත්නායක මැතුමත් තු කරලා වෙනම කමිටුවක් දාලා තියෙනවා. ඒ අරුණාම තව කමිටුවක් පත් කරලා තියෙනවා. ඔබතුමා කියපු ආකාරයට යම් කිසි විදියකින් ප්‍රශ්නයක් මතු වුණොත් එම ඒකෙදී අපි සාකච්ඡා කරා කොහොමද අපි මේගොල්ලන්ව ගෙන්න ගැනීම සඳහා කටයුතු කරන්න කියලා. මම අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් වුණොත් එම අපේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වීම සඳහා අපිට ක්‍රමවේදයක් තියෙනවා. ඊශ්‍රායලයේ පමණක් මේ වෙනකොට අපේ ශ්‍රී ලාංකිකයන් 12,000ට වැඩි ප්‍රමාණයක් රැකියාවන් කරන්න කටයුතු කරනවා. ජෝර්දානයේ 15,000ක පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක්, ලෙබනන් රාජ්‍යයේ 7,500ක පමණ පිරිසක්, වගේම ඊජිප්තුවේ 500ක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් රැකී ආරක්ෂාවල යෙදිලා ඉන්නවා. ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් ඔවුන්ට සුවිශේෂී ආරක්ෂිත ස්ථාන සකස් කිරීම වෙනුවෙන් අපි අරමුදල් වෙන් කරන්න දැන්ම කටයුතු සූදානම් කළා. ඔවුන්ව ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සැලසුම් සකස් කිරීම අපි සූදානම් කරන්න පටන් ගත්තා. අපි මෙතනදී අවම වශයෙන් ශ්‍රමිකයන් 125ක් ගෙන්නනවා කියලා හිතුවත් පළවෙනි අවස්ථාවේදීම ඊශ්‍රායලයට ඩොලර් මිලියන 2ක ප්‍රමාණ මුදලක් වෙන් කරන්න, ජෝදානයට ඩොලර් මිලියන 3ක ප්‍රමාණ මුදලක් වෙන් කරන්න, ඊජිප්තුවට ඩොලර් ලක්ෂයක විතර මුදලක්, මේ අරමුදල් තත්ත්වයේ ඉඳලම අපි ඊයේ දවසේදී තීන්දුව తీරණ කරා. මේ පිළිබඳව අපි ක්ෂණික දුරකථන ඇමතුම් ලබා ගන්න පුළුවන් හොට්ලයින් එකක් ආරම්භ කරන්න, ඒ රටවල් වල ඉන්න තානාපති කාර්යාලවලට වගේම ලංකාවේ ඉඳලා තොරතුරු ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් අපි ආරම්භ කරන්න කටයුතු සූදානම් කළා. යම් කිසි ආකාරයක ගැටුමක් මේ ප්‍රදේශවල ඇති වුණොත් සම්පූර්ණයෙන්ම අපේ රටට එන විදේශ විනිමය නතර වෙන්න හෝ අඩු වෙන්න කටයුතු සිද්ධ වෙන්න පුළුවන්. එහෙමනොත් රට ඇතුලේ ආර්ථිකයත් බරපතල අර්බුදයකට ලක් වෙන්න ඉඩ තියෙනවා. අපිට නැවත වතාවක් තෙල්, ගෑස්, විදුලිය නැවත බරපතල අර්බුදයකට රට යෑමේ බරපතල අවදානමක් තියෙන. එළමෙන සැප්තැම්බර් මාසයේ සිට විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක අමතර දීමනාවක් ලබා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. දැනට ලබා දෙන රුපියල් 2500 දීමනාවට අමතරවයි මෙම මුදල ලබා දීමට තීරණය කර ඇත්තේ. ඒ අනුව විශ්‍රාමිකයන් සඳහා ලබා දෙන අන්තර්කාලීන දීමනාව රුපියල් 5500 දක්වා ඉහළ යනු ඇති. ජනාධිපතිතුමා විශේෂයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් තමයි අපේ රටේ විශ්‍රාමිකයින් 700,000කට විශේෂ අමතර දීමනාවක් ලෙස සැප්තැම්බර් මාසයේ සිට රුපියල් 3000ක් ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමත කළේ. ඒ 3000 දීමනාව 2024 අයවැයලයකින් යෝජිත 2500ට අමතරව ඒ අනුව සැප්තැම්බර් සිට ඔවුන්ට 5500ක දීමනාවක් සියලුම විශ්‍රාමිකයන්ට ලැබීම තමයි යෝජනාවේ සම්මත වුණේ. දැන් ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා මුදල් අමාත්‍යාංශය සඳහා වැඩ පිළිවෙල සකස් කරලා පූර්ණ අනුමැතිය ලබා දීලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යවලා තිනවා අදාළ චක්‍රලේඛයේ නිකුත් කිරීම. ඒ චක්‍රලේඛයේ නිකුත් කළින් පසුව සැප්තැම්බරේ සිට මේ විශේෂ රුපියල් 3000 දීමනාව සියලුම විශ්‍රාමික ප්‍රජාවට මේකට අයිතිවාසිකම් ලැබෙනවා. ඒ අනුව ඔවුන්ගේ දීමනාව මාසිකව මෙතෙක් ලද 2500 බවට පත්වීමට නියමිතයි. මේ රුපියල් 3000 දීමනාව සැප්තැම්බර් මාසයේ සිට ඉදිරියට ලබා දීමට පමණක් 2024 වර්ෂයේ අවම වශයෙන් රුපියල් බිලියන 100,08.4 වියදමක් භාණ්ඩාගාරයට දරන සිද්ධ වෙනවා. නමුත් සමස්ත විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් රජය ජනාධිපතිතුමාගේ විශේෂ කැබිනට් පත්‍රිකාව මත ඒ මුදල දරන්න සූදානම්.
මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයට අලි අතුන්ගේ දැඩි හිඟයක් පවතින බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා. අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි නාහිමියන් පවසන්නේ ලංකාවේ විශාලතම පෙරහැරටත් අලි අතුන් දෙන්නේ නැතිනම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවයි. මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය සිව් මහා දේවාලයන්හි කප්සටුවීමේ මංගල්‍යය අගෝස්තු මස 5 වන දින කප්සටුවීම සිදු වෙනවා. පළමු කුඹල් පෙරහැර විධි සංචාරණ කර ලබන්නේ අගෝස්තු මස 10 වන දින. ඒ වගේම අවසාන රන්දෝලි පෙරහැර අගෝස්තු මස 19 වන දින පෝදා විධි සංචාරය කිරීම නියමිතයි. මේක චිරාත් කාලයක් පැවතෙන සම්ප්‍රදායක් අපේ මේ පෙරහැර. ඒ වගේම අලියා කියන සතා, ඇතා කියන සතා බෞද්ධ සංස්කෘතිය තුලත් සිටිය යුතුම සහ සිටිය සපේ. මම හිතන රටේ ජනතාව දන්නේ අලි 96 දෙනා ඉන්නේ. හැබැයි මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා අලි 225ක් හිටියා. ඉතින් මේ අවුරුදු 20ට අලි 125ක් 130ක් නැති වෙලා තියෙනවා. තව අවුරුදු 20ක් ගියොත් අලි ඇතුන් 7-8 දිනෙට සීමා වෙයි ලංකාවෙම ඉන්න මේ අලි ඇතුන්. මේ විදිහේ කලාංගයක් ලෝකේම නැතයි කිව්වොත් නිවැරදිව. එදා හිටපු අලි ඇතුන් සංඛ්‍යාවන් නෑ තමයි. ගැටලුවක්. සත්ව අවිහිංසාවාදී සංග්‍රාම මෙල්ල කරගන්න වුණාම එන්ඩුවකින් පොඩ්ඩක් කරපුවාම මේ රටේ මහා කෑ ගැහිලා. ඉතින් අලිය තුන්ද විරුද්ධව නඩු දානවා. ඇත්කඳ විහාරේ මගේ පන්සල අපේ අලියට තාමත් නඩු. දැන් අවුරුදු 5-6. තාම ගලවගන්න බෑ. ඒ අලියා බාර දුන්නට නඩුව තාම යනවා. මේ වාගේ පන්සල් වලට අලිය දුන්නාම නොඑක් සංවිධාන කෑ ගහලා නඩු දානවා. මහා භයානක තත්ත්වයක්. ඉතින් ඒ සංස්කෘතිකාංග රැකගන්නවා නම් අපට අලිය තුන්ගේ සංඛ්‍යාවන් අවශ්‍ය කරනවා. ලංකාවේ තියෙන විශාලතම පෙරහැරටත් අලිය තුන් දෙන්නේ නැතිනම් කෝකටද දෙන්නේ කියලා තමයි අහන්න තියෙන්නේ. අලුත්ගම වරාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ වසාදමා එම විද්‍යාලයේ ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්ුණා. ඒ එම පාසලේ ප්‍රධාන ශාලාව ගිලා බැසීමට ලක්වීම හේතු වෙනුයි. අලුත්ගම වරාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ දෙමාපියන් විරෝධතාවයක නිරත වුණා. පාසලද අද වසාදමා තිබූ බවයි වාර්තා වන්නේ. පාසලේ ප්‍රධාන ශාලාව ගිලා බසමින් පවතින බව දෙමාපියන් පවසනවා. මිනිරන් වලක් නිසා ප්‍රධාන ශාලාව ගිලා බසින බවයි දෙමාපියන් පෙන්වා දෙන්නේ. අපේ ඉස්කෝලේ ලොකු වලක් තියෙනවා. ඒක නිසා අපේ යාළුවෝ අපිව වැටෙයි කියලා බයට අපේ අම්මලා කිව්වා අපිට අද ඉස්කෝලේ එන්න එපා කියලා. ඉස්කෝලේ ඇවිල්ලා ඉගෙන ගන්නවා හුඟක් ආසයි. පාසල මේ ආකාරයෙන් පැවැත්වුවහොත් තම දරුවන්ගේ ජීවිත අනතුරට ලක්විය හැකි බව දෙමාපියන් පෙන්වා දෙනවා. මේ බිල්ඩින් එක යට ලොකු වලක් තියෙනවා. අඩි 30ක් 35ක් විතර වතුර පිරීලා. රටේ ඉන්න බලධාරී ඕන තරම් ඉන්නවා. ඇහැක් කියලා කිසි කෙනෙක් බලන්නේ නැහැ. අහිංසක දෙමෝපියන්ගේ අහිංසක දරුවෝ මෙතන මේ ඉස්කෝලේ ඉගෙන ගන්නේ. මෙච්චර දවසක් මේ දරුවෝ ඉස්කෝලේ යුවේ නැහැ දෙමෝපියෝ. බයට දෙමෝපියෝ ඇවිල්ලා මුරගෙන ඉස්කෝලේ ළඟ. ඇස්තරිනේ ඉන්නව නම් කංග ඇහෙන මිස්සු ඉන්නව නම් ඇකික්මනින් මේකට විසඳුමක් හොයලා දෙන්න. මේ පිළිබඳ මීට පෙරද බලධාරීන් දැනුවත් කළත් ඊට නිසි විසඳුම් ලබා දුන්නේ නැති බවයි දෙමාපියන් චෝදනා කරන්නේ. මාපිය බයයි දරුවම පාසලට යවන්නයි. ළමයි කියන්නේ ඉතින් ක්‍රින්නයි නෙවෙයි. අවදානම් කියන එක දරුවන්ට දීලා තිනවා. ඉක්මනින්ම ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අනිවාර්යෙන් ඉක්මනින් කරන්න ඕන දෙයක්. මම මගේ පැත්තෙන් සියලු දේවල් කරලා ඉවරයි. කලාපදික්ෂුමාර දැනුම් දීලා කලාපදික්ෂුතුමා ඉංජිනේරු කාර්යාලයේ දැනුවත් කළා. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. 134ක් ඔකේ අත උස්සලා තමයි රනිල් හොඳයි රනිල් හොඳ බබා. රනිල්ව එදා ජනාධිපති කරපු ගොඩේ හිටපු ඒ රාජපක්ෂ හොර නඩේ අද කරලා තියෙන්නේ. දා හිටපු මැක්කොටිකම කුක්කමාරු කරනවා. මොකද මෙච්චර කල් හිටපු කුක්කා දැන් පණ අදිමින් යනවා. අපි දකින්නේ මේ වෙලාවේ ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂකයන් දිහා බැලුවොත් එහෙම හොඳම විකල්පේ තමයි වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඉතින් මං හිතන්නේ මේක වෙලාවක් නෙවෙයි අපිට පරීක්ෂණ කරන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා 134ක් එකතු වෙලානේ හිටියේ. අවුරුදු දෙකක් තිස්සේ. දැන් කියනවා 94ක් ඉන්නවලු. වෙලා තියෙන 40ක් අඩු වීම. ඒතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා රචිනපත්තු කරන එක නෙවෙයි කරන්න ඕන. මලවතක් හදලා අනිච්චවත සංකාරා කියලා මලවත් කරන එක. මොකද වෙලා තියෙන්නේ 40ක් සෙත්ත පොච්චි වෙලා. අර මුහුදු කොල්ල කරුවන්ගේ සෝමාලියාව වගේ දැන්. ඒ නැවට ඔක්කොම නැගලා ඉන්නේ.
තව හෙටානින්දර තවත් කීප දෙනෙකුත් නගිනවා. හැබැයි රටේ ජනතාව ඉන්න කෝටි 2යි ගානක්. ඒ කෝටි 2යි ගාන නෙවෙයි ඔය නියෝජනය කරන්නේ. වරු ටිකයි උස්සගෙන රනිල් වික්‍රමසිංහ ආවට වරු ගෙන් රනිල් වික්‍රමසිංහට ජනාධිපති වෙන්න වෙන්නේ නැහැ කියන එකයි අලිබබා සහ හොරු 40 මේ දවස්වල අපිට දකින්න තියෙනවා. දසරාජයේ ධර්මයේ අනුගමනය කරන සංවර බව, ශීලය පිළිබඳව මේ හැම දෙයක්ම අපි සලකලා බලනොත් 55 56 වෙනකන් දේශපාලනේ තරුණයි කියලා ගන්නේ. සාමාන්‍යයෙන් 60 70 මැදිවිය 70ට වැඩි වුණාම දේශපාලනේ වයෝවෘද්ධයි කියලානේ සලකන්නේ. ඒ අර්ථයෙන් ගත්තම අපි තරුණෙක් තමයි පැහැදිලිවම දාන්නේ. රනිල් දැන් හිතන් ඉන්නවා නම් මම දැන් දිනු පොහොට්ටුවේ හිටපු සෙට් එකම දැන් ඉන්නේ මංගාව කියලා. අපි කියනවා ඔය පොහොට්ටුවේ සෙට් එක මහින්ද රාජපක්ෂ ගාව හිටියක්. ඔය පොහොට්ටුව පරාදයි. ඔය පොහොට්ටුවේ සෙට් එක රනිල් වික්‍රමසිංහ ගාවට ආවා කියලා අමුතු මගුලක් වෙන්න දෙයක් නැහැ. රනිල් වික්‍රමසිංහත් පරාදයි. පොහොට්ටුවේ മന്ത്രിවරු 92ක් පහුගිය පදාදා ඔවුන් සියලු දෙනාගේම සහයෝගය ජනාධිපතිවරයා වෙනුවෙන් ප්‍රකාශ කරනවා. හැබැයි තවත් 10ක් 15ක් එන්න බලාගෙන ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔවුන්ගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා කියන එක. ඒ වගේම මහජන එක්සත් ප්‍රමුඛ. නැත්නම් ඔවුන්ගේ සහයෝගයත් වර්තමාන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තමයි ලැබෙන්නේ. දැන් වික්‍රමසිංහ මහත්තයාගේ කඳවුර අපේ කට්ටියට රැහැට රැහැට හොරෙන් කතා කරනවා. සල්ලි ඔෆර් කරනවා එන්න කියලා ඉවරලා. කොහෙන්ද මේ සල්ලි? දැන් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වෙලා ඉන්නේ මිනි මරුන් නඩු තියෙන කට්ටිය, කප්පන් නඩු තියෙන කට්ටිය, පෝර නඩු තියෙන කට්ටිය, කැරම් බෝඩ් නඩු තියෙන කට්ටිය. පොහොට්ටුවේ ඡන්දදායක මතක තියාගෙන රනිල් වික්‍රමසිංහ කියන්නේ ගෝඨාභයව එළවන්න පූර්ණ සහය දීපු එක. නාමල් රාජපක්සයි, බැසිල් රාජපක්සයි, දැන් ධම්මික පෙරේරායි එකතු වෙලා සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක දැන් මාස ගණනක ඉඳලා සාකච්ඡා කරනවා රනිල් වික්‍රමසිංහ අපව වට්ටන්නේ කොහොමද කියලා. මං අහනවා සජිත් ප්‍රේමදාසගෙන් මෙහෙම සාකච්ඡාවක් කරුවේ නැහැ කියලා රට ඉස්සරහට ඇවිල්ලා කියන්නේ. මේ කුමන්තරණයක් මේ යන්නේ. පොහොට්ටියෙන් දාලා ජනාධිපතිවරයා පත් කරා ගන්න ශක්තියක් රටේ නැත්තම් මම කිව්වා මමවත් අලියට ඡන්දය දෙන්නේ නැහැ. කොළපාටට ඡන්දය දෙන්නේ නැහැ. නමුත් ජනාධිපතිතුමා ස්වාධීන අපේක්ෂකයෙක්. ඊළඟ මහමැතිවරණය අපි පොහොට්ටියෙන් තරඟ කරමු. ජනාධිපතිතුමා පත් කරලා ඉවරයි. හැමතැනකම දේශපාලඥයෝ ජනතාව අතතකළු බවට පත් කරගන්න දේ අපි දකිනවා. මේ ගොඩක් වෙලාවට දැන් ඔය ඡන්දෙ කිට්ටුවෙද්දී අරක දෙන්නම් මේක දෙන්නම් හදෙන් හාල් ගේන්නම් කියලාත් කිව්වනේ. ඒක කාලේ මේ රටේ ආර්ථිකය ශක්තිමත් වීමක් වෙලා තියෙනවා. හැබැයි අපිට ඉටු කරන්න ඕන කාරණා රාශියක් තව තියෙනවා. ඒ කාරණා ඉටු නොකරොත් මේ රට තව මාසයක් යද්දී 2022 තැනට යන මූලික ලක්ෂණ පෙන්නුම් කරන්න පටන් ගන්නවා. ඒත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.